අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළයයි. මෙරට ලාබාලතම කොරෝනා රෝගියාත් ඒ අතර. හෙට සිට මාර්තු 31 වනදා තෙක් නැවත දැනුම් දෙනතුරු සියලු දිව්‍ය පූජා අත්හිටුවයි. සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍යංශ තීරණය කරයි. සමූහ රැස්වීම් පැවැත්වීමත් සති දෙකකට තහනම්. කොරෝනා හේතුවෙන් ඡන්දය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. අද පස්වරුව වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලින් තිදෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම තිදෙනා අතර වයස අවුරුදු 17ක් වූ ගැහණු දරුවෙක් වන බවයි වාර්තා වන්නේ. ඇය මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත ලාබාලතම රෝගියයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය මෙරට තුල පැතිරියාමත් සමග අද සන්ධ්‍යාව වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකු සොයාගෙන තිබුණා. කෙසේ නමුත් අද සන්ධ්‍යාවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තවත් ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකුට මෙම කොරෝනා රෝගය වැළඳී ඇති බවයි. අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරේ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ඉතාලියේ සිට පැමිණි 42 වරදී පිරිමි පුද්ගලයෙක් මෙරටින් වාර්තා වූ 8 වන ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා ලෙස නාගත් බවයි. එමෙන්ම 9 වන සහ 10 වන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික රෝගීන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. ඒ අනුව මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණි වයස අවුරුදු 56ක් වූ කාන්තාවක් 9 වන රෝගියා ලෙස හඳුනාගෙන ඇති අතර 10 වන රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ වයස අවුරුදු 17ක් වූ ගැහැණු දරුවෙක්. එම ගැහැණු දරුවා කලින් හඳුනාගත් කොරෝනා රෝගියෙකුගේ ඥාතියෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර රටවල් කිහිපයකට පනවා තිබූ සංචාරක තහනම තවත් රටවල් කිහිපයක් වෙත පැනවීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය මෙන්ම ස්වීඩනය මෙන්ම ඔස්ට්‍රියාවටද ඉදිරියේදී සංචාරක තහනම පනවන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නිරත පුද්ගලයෙකුගේ ජාතියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග විදේශ සබඳතා අමාත්‍යාංශයේ පුද්ගලයාව නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම ඔහු ඇසුරු කළ සියලු පුද්ගලින්ද නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ සියලු රැස්වීම් සහ උත්සව ආදිය සඳහා අද සිට පොලිසිය විසින් අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. මේ රෝගයේ අනතුරු අපිට වැඩිපුර එන්නේ ඉතාලිය සහ ෂෙන්ගන් රටවල් වලින් කියන එක. දැනට රෝගීන් 103 දෙනෙක්, සැක කටයුතු රෝගීන් 103 දෙනෙක් අර අපේ තෝරාගත් රෝහල් 18 ප්‍රතිකාර ගනිමින් සිටිනවා. සමහර විට තව එක්කෙනෙක් දෙන්නෙක් රෝගීන් ඇතිවන්නට පුළුවන්. ලංකාවේ විශාල වශයෙන් ජනතාව රැස්වෙන උත්සව හෝ නොයෙකුත් රැස්වීම් හෝ එවැනි ආදිය සඳහා මෙතනින් එහාට පොලිසිය විසින් අවසර ලබා දෙන්නේ නැහැ. සති දෙකක් වගේ කාලයකට මේවා නවත්වීමට රජයක් විදිහට තීන්දුව කරලා තියෙනවා. කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා තියෙන ජාතික කාර්යසාධක බාලකායේ කටයුතු සම්බන්ධීකරණය සඳහා රාජකීරියේ වෙනමම කාර්යාලයක් පටන් ගන්නවා. විශ්වවිද්‍යාල සියල්ලමත් තාවකාලික වශයෙන් වසා දමන්න තීරණය කළා. ඒ අනුව නේවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යයන් පිට වෙලා තමන්ගේ නිවාසවලට යන්න පුළුවන්කම ලැබෙනවා. කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති අතර භාණ්ඩතොක රැස් කිරීමෙන් පාඩුවක් මිසක් අලුත් ලාභයක් කිසියෙකුටත් වෙන්නේ නැහැ. මොකද බදාදා ඉතර වෙන විට සමහර භාණ්ඩවල මිල අඩු වෙනවා නම් වැඩි මිලට තමයි භාණ්ඩ රැස් කරලා තියෙන්නේ. ඒ නිසා රැස් කර ගැනීම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. රටේ උද්ගතව
ඒ ඇති තත්ත්වය මත රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ සූදානමක් පවතිනවද? අපිට මේ පිළිබඳ බලය තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. මොකද පාර්ලිමේන්තුවක් විසුරුව ඇරියට පස්සේ පාර්ලිමේන්තුව නැහැ. පාර්ලිමේන්තුවක් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා ජනාධිපතිතුමා විසින් පැවති පාර්ලිමේන්තුව කැඳවෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවශ්‍යතාවයක් කිසිසේත් ඇති කියලා අපි හිතන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදිතයයි සැක සහිත පෝලන්ත සංචාරකින් සිව් දෙනෙකු අද පෙරවරුවේ IDH රෝහල වෙත ඇතුළත් කෙරුණා. මොවුන් පෝලන්තයේ සිට පැමිණ සිය රට බලා යාම සඳහා කරුණායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයිනපුරා සිනමාශාලා අද සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලික වසා දැමීමට සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ හා දුම්රිය විෂ බීජ හරණය කිරීම අද සිට ආරම්භ වුණා. ඒ ආරක්ෂක අංශයන්ගේද සහය ඇතිවයි. එසේම දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා වවුනියාවේද නව නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු ඊයේ දින ආරම්භ වූ බවයි යුදා මුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දර වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව මේ වන විට අදාළ රටවල් වලින් පැමිණි ගුවන් මගින් 1720 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන හතරකදී නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර අදාළ වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායන් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකින් එක්වී යුතු බවට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිදු කළ ප්‍රකාශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ඉන් සඳහන් කර ඇත්තේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවයි. වෛරසයේ රටපුරා සීග්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග සියලු පුහුණු පාඨමාලා තාවකාලිකව අච්චිට වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සියලුම බැතිමතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණවත් හිඟයකින් තොරව තබා ගැනීමේ වැඩපිළිවෙළ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැතුණා. විශේෂයෙන්ම මෙහිදී කොරෝනා වෛරස් රෝගය වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත වෛද්‍ය උපකරණ මුඛ ආවරණ අත් ආවරණ තොග වශයෙන් තබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඉහත කටයුතු සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ වෛද්‍ය සැපයීම් අංශයට අත්‍යවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කටමින් ලබා දීමටත් හදිසි මිලදීම් ගැනීම සඳහා අවශ්‍ය අවසර ලබා දීමටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දෙක තුළ එම මිලදී ගැනීම සිදුකොට අවශ්‍යතාවය අනුව ඖෂධ ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ. මෙතර හෙට සිට පැවැත්වීමට නියමිතව තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම බාහිර උපාධි පරීක්ෂණ නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසනවා. රට තුළ පවතින අවදානම් සහිත තත්ත්වයේ හේතුවෙන් මාර්තු මාස 31 වනදා තෙක් සියලුම දේවස්ථානවල දේව මෙහෙයන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් පවසනවා. එයද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙතැන් සිට මාර්තු මාසයේ අග වෙනකන් අපේ දේවස්ථානවල ඉරුදින සහ අනිකුත් දිනවල දිව්‍ය පූජාව පැවැත්වීම මොහොතකට නතර කරනවා කියලා. ඒ නිසා මේ අපි අපේ කතෝලික සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා ඉතාමත්ම ඕනෑකමින් කොරෝනා වෛරසය මර්ධනය කිරීම සහ එය ජය ගැනීම සඳහා ඒ ගෙන යන වැඩපිළිවෙලට අපේ උපරිම දායකත්වය සහ සහයෝගය ලබා දීම සඳහා අපි මේ දේවස්ථානවල මේ දිව්‍ය පූජාව පැවැත්වීම විශාල ලෙස ජනතාව රැස් කිරීමේ හැම වැඩසටහනක්ම නතර කරනවා කියලා මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකන්. ඊට පසු අපි අපේ කතෝලික ජනතාවට ඒ පිළිබඳව නැවත වරක් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා රටේ තත්ත්වය දිහා අපි අධ්‍යයනය කළාට පස්සේ.
නිරතයින මධ්‍යස්ථානවල රැඳී සිටින සියලු පුද්ගලයන් හට යුද හමුදාවට හැකි උපරිමයෙන් පහසුකම් සලසා තිබෙන බව යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ නිරෝධාන මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය අද හෙට නැතත් කවදා හරි දිනයක එළියට ආවම කියයි කොහොමද යුද හමුදා කන්න දුන්නේ කියලා. මං හිතන්නේ කිසිම කෑම සම්බන්ධයෙන්වත් රැක බලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආරක්ෂක මාලි ප්‍රධානවරයාශයන් හමුදාපතිවරයාශයන් මම පිළිගන්නවා. සමහරලාට යම් කිසි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන උපරිමය පහසුකම් වල යම් දේවල් අඩුපාඩුකම් පටන් ගදි තියෙන්නේ නැති මේනකොට අපි කරන්න පුළුවන් උපරිමය ලබා දීලා තියෙනවා. ඔබ දහන්නවා ඇති ඌවන් වලින් දේශයෙන් පැමිණි අපගේ සිසුවන් රැක බලා දුරස්ත ප්‍රමාණයන් අනුව තමයි ඇඳන් ස්ථානගත කරලා මොවුන් රැක බලා ගන්න. COVID-19 වෛරසයේ රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු දෙනා සහාය දැක්වුවහොත් එළැඹෙන අප්‍රේල් මාස 25 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. වදුලි ප්‍රදේශයේදී මාතිවේදී ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අප්‍රේල් 25 චන්ද විසීම තබන්න නම් අපි පොරවැසිය සියලු දෙනාම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ පළවෙනි එක. අපි ඒක පාලනය කරනවා. අපිට අපේ නිලධාරීන් ඉන්නවා, පොලිසිය ඉන්නවා, ඒ වගේම දේශපාලඥයෝ දැන් රජයේ වාහන පාවිච්චි වෙන එකේමත් නැහැ. අපි අද දිනේ බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට විසින් සියලුම කටවුට් පෝස්ටර්ස් ගැලවීමේ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. කල්යන්නේ අපි ජනතාව කොරෝනා එළවලා දැම්මොත් ආපු කට්ටිය එහෙම මේ ටික දෙනා හිර කරලා තිබ්බොත් ඒ කියන්නේ කොරෝනා වසංගතය විස බීජ ටික වෙන අයට පැතිරෙන්නේ නැති වෙන්න තමන්ම ස්වේච්ඡාවෙන් නිරෝධායනය වෙලා තමන්ම පාවිච්චි වෙලා කරොත් සෞඛ්‍ය උපදෙස් වෛද්‍ය උපදෙස් පාවිච්චි කරොත් අපි හිතනවා මේ වසංගතය ලංකාවට එන්නේ නැතුව එළවලා දාන්න පුළුවන්, හිර කරලා දාන්න පුළුවන්. අපි රජයෙන් දෙන වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමු. අපිට යන්නේ කියෝ නිරෝධායනයට අපි යමු. ඒක තමයි කරන්න තියෙන්නේ. කුමන්ත්‍රණකාරී දේශපාලනයට රටේ ජනතාව අතර ඉඩක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද වෙන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්නට මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පරස්පර දේශපාලන පාර්ශ්ව ගණනාවක් එකතු වෙලා පස්සාදොරෙන් අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් පසෙක දමන්නට දැවැන්ත උත්සාහයක නියැලී සිටිනවා. විශේෂයෙන්ම පත් කිරීම ඉවත් කිරීම රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය. පස්සාදොරෙන් ගොස් එවන් අවස්ථාවක් ජනතාවට අහිමි කරවලා අපේ සමගි ජන බලවේගයට මහා බිය ඇති කරගෙන ඒ ඇත්තෝ විවිධ කුමන්ත්‍රණකාරී පිළියම් ක්‍රියාත්මක කරනවා ඩීල් දේශපාලනයේ මුදුන්පත් කරගෙන. මොකද්ද මෙහෙම කරන්න හේතුව? ආයු සමීකරණ කාමරවලට වෙලා ඉඳගෙන අපි ජනතාව වෙත ලං වෙන්නේ නැතුව ජනතාව අපි ළඟට ගෙන්නගෙන ජනතා අප්‍රගාදයට බිය වෙලා කාමර ඇතුලේ රැස්වීම කරන බලවේගයක් නොවේයි අපේ බලවේගය. අපි සූදානම් අපි කරන්නා වූ හැම ක්‍රියාදාමයක්ම ජනතා ආශිර්වාදයෙන්, ජනතා විශ්වාසයෙන්, ජනතා පැතුමෙන් ක්‍රියාත්මක කරා. දැන් එසේ යන්නට බැරි ඇත්තෝ පිමුරුපත් සකස් කරනවා ඩීල් දේශපාලනයක් හරහා. පස්සාදොරෙන් අපේ ගමන කුමන්ත්‍රණකාරීව නතර කරලා එයට බාධා පමුණවන කටයුතු කිරීම ඉතාමත්ම ඛේදනීයයි, සෝචනීයයි, කනගාටුදායකයි. කවදාවත් කුමන්ත්‍රණවලට තැනක් නැහැ. මේ දමන ඩීල් දේශපාලනය අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඇතැම් පිරිස් මහමැතිවරණ පරාජයෙන් ගැලවීම සඳහා කොරෝනා වෛරසය මුල් කරගනිමින් මැතිවරණයේ කල්තබන්නේ ඉල්ලීම් කරන බව අමාත්‍ය ඩලස් අලහා පෙරුම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අකුරස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. අපි මේ රැස්වීම තව දුරටත් මේ ආකාරයෙන් පවත්වනද කියලා කියන තීන්දුව අද දවසේ ගන්නවා. ඡන්දයට වඩා අපිට ඒක වටිනවා. මනාපයට වඩා ඒක වටිනවා. අධ්‍යාපන අමාත්‍යවරයා විදියට එදා මේක මතු වෙනකොට මම පාසල් දෙක වහන්න කියලා මම තීන්දුව කරේ ඒකයි. දරුවෝ බේරගන්න ඕනේ. දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපි මේ අපේ දේශපාලන ප්‍රචාර කඩුතුලට වඩා වැඩියෙන් උඩින් අපි මුළු රටෙම තේලීම කරනවා.
එළිම කරන්නේ මැතිවරණට බයි මැතිවරණ කල් දාන්න ඉල්ලන දේශපාලඥයෝ ඉඳන මේ රන් වෙන දේශපාලකයෝ දැන් කොරෝනා වලට මුවා වෙලා මැතිවරණ ඉල්ලනවා මැතිවරණ කල් දාන්න කියලා ඉල්ලනවා ජාතික හැඟීමකින් නෙමෙයි පක්ෂයේ අභ්‍යන්තර අරගලේ බේර ගන්න දැන් කට්ටියක් එනවා දුරකතනේ මොකද වෙන්නේ 27 වෙනිදා උදේට ඔය දුරකතනේ කරකවලා බලන්න රෙකෝඩින් එකක් ඒ මොකද දුරකතනය ක්‍රියා විරහිතව ඇති බැවින් ඇමතුම් ගත නොහැක කරුණාකර පසු අමතන්න මීට සජිත් ප්‍රේමදාස 27 උදේ වුණනම් කරකවලා බලන්න මෙරටට පැමිණෙන සියලු චීන ජාතිකයින් නිරෝධායනයට ලකුණු කරන්නේ ඇයිදයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. එයද කොළඹදී මාධ්‍ය හමුව කැඳවමින්. ඇයි මේ ආණ්ඩුව චීන ජාතිකයන් මේ රටට පැමිණෙනකොට ඔවුන්ව නිරෝධායනය ක්‍රියාමාර්ගවලට ඇතුළත් කරන්නේ නැත්තේ කියන එක විශාල ගැටලුවක්. මං හිතන්නේ ඒ ආණ්ඩුව වෙන මොකක් හරි චීනෙත් එක්ක අවබෝධතා ගිවිසුමකට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ මේ කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන්. ඒකින්ද මේ පරීක්ෂණයට ලක් කරන්නේ නැද්ද කියන එකත් අපිට තියෙන විශාල ගැටලුවක්. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග හොඳයි. ඒ ක්‍රියාමාර්ග ගැන අපි අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් ඒ ක්‍රියාමාර්ග තුල තියෙන මේ ඉඩස වහම වහන්න. ඒක යුරෝපා ජාතිකයන් වෙන්න පුළුවන්, මැද පෙරදිග අය වෙන්න පුළුවන්, චීන ජාතිකයන් වෙන්න පුළුවන්, ඇමරිකානු ජාතිකයන් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම පරීක්ෂාවට ලක් කරන්න. මේ චීන ජාතිකයන්ව පරීක්ෂණ වලට භාජනය නොකර අවදානම වැඩි කරගන්න එපා. මේ ඌදොර පිළිබඳ රටේ එහෙම හදිසි තත්ත්වයක් තියෙනවා කියලා ප්‍රකාශ නොකලත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුල පේනවා එහෙම හදිසි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඒ ඉදිරියට ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ග වලට විපක්ෂයක් හැටියට අපිට මේ ඌදොර තුරන් කිරීම සඳහා අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක අපි ඉල්ලීම අපි ආණ්ඩුවට කියන්න කැමැත්. බෙන්ද දැන් ලැබුණු පොතක්. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ලැබෙන 16 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. තම නොහැකියාව වසා ගැනීමට විපක්ෂය කොරෝනා වෛරසය පිළිබඳව විවිධ අදහස් පළ කරමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් වසංගත කොරෝනා රෝගයෙන් මෙරටේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු වගකීර රජයක් හැටියට අපි ඒක ඉටු කරනවා. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කිසිසේත්ම ආහාර හිඟයක්, ඒ වගේම විශේෂයෙන්ම අපි තෙල් හිඟයක් කිසිසේත්ම මේ වන විට ඇති වෙලා නැහැ. තෙල් හිඟයක් පවතින්නේ නැහැ. ඒ නිසා අනිසි බයක් ඇති කරගන්න එපා කියලා බොහොම පැහැදිලිව අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් එක පැත්තකින් අපිට පේනවා අද මේ රටේ විපක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ විපක්ෂය අද උත්සාහයක යෙදෙනවා කොරෝනා වලින් පුළුවන් කමක් තියනවාද තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය වහගන්න පුළුවන්ද කියලා. ඔවුන් කරන ප්‍රකාශ දිහා බැලුවට පස්සේ අපිට ඔවුන්ව අප්‍රසාදයෙන් පිළිකුලෙන් හෙලා දකින්න සිද්ධ වෙනවා. තමන්ගේ දේශපාලන වාසියකට හරව ගන්න උත්සාහ කිරීම අපි පිළිකුලින් යුතුව හෙලා දකින්නවයි කියන එක මතක් කරන්න ඕන. මේ මැතිවරණය කල් දැමීමක් වෙන්නේ නැහැ. මැතිවරණය නියමිත දිනට අප්‍රේල් මාසේ 25 වෙනිදා පවත්වන්න කටයුතු සූදානම් කරලා තිනවා මැතිවරණ කොමසාරිස්තුමා විසින්. මේ මැතිවරණයට මූණ දෙන්න තියෙන බයට කොරෝනා වලින් මේක වහගන්න හදන්න එපා. බලයට පත් වී දෙමසක් ගතවීමට ප්‍රථම වත්මන් ආණ්ඩුව පිළිබඳව කලකිරීමක් ඇති වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන මහමැතිවරණය සඳහා නව පක්ෂයකින් තරඟ කරන බවයි. මේ ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නැත්. අපේ ජනබල පක්ෂය යටතේ අපි තීරණය කළා තියෙනවා ඉදිරි මැතිවරණයට එන්න. ඒහි ලාංඡනය අපට හම්බෙලා දෙන කොඩිය අගමැතිවරයා කවුද කියලා තීරණය කරන්නේ අපි. මේ පක්ෂය වටා එකතු වෙන්නේ ස්ලාම් මන්තවාදය පරාජය කිරීමට අත්ඔසෝපු මිනිස්සු, මේ රටේ පරිසරය රැකගැනීමට තැන් තැන්වල හඬ නැගපු මිනිස්සු, අපේ රටේ ජාතික සම්පත්, ජාතික ඉඩම්, විදේශීය ජාවාරාංකරට විකුණපු දූෂිත දේශපාලකයන්ට එරෙහිව පෙළගහිච්ච මිනිස්සු, මේ චන්ද්‍රකමේ වැරදි නිසා වගේම ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමට හිතන ඒ බලවේග තමයි අපිත් එක්ක අද එකතු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව දිනලා මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා අපේ රටට අලුත් බලවේගයක් අවශ්‍යයි කියලා. උතුරේ සිට දකුණ දක්වා රටේ සිව්කනට අපි සටන් කරනවා. ශක්තිමත් රජයක් නොමැතිව රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයේ කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මැතිවරණ නිසිකාලයට පැවතිය තියෙන මොහොතක් මේක. මොකද රට රජයක් නැතුව ශක්තිමත් පාලන තන්ත්‍රයක් නැතුව රට ඉදිරියට ගෙන යාමට නොහැකියාවක් තියෙන බව පහුගිය අවුරුදු 4 පහ තුළ ඔප්පු වුණා. ඒ නිසා ශක්තිමත් රජයක් බිහි කිරීම සඳහා වූ පළමුන්තම ලැබෙන අවස්ථාව ජනතාව විසින් ප්‍රයෝජනයට ගැනීමට බලාගෙන ඉන්නවා. ඒ සඳහා අවස්ථාව ලබා දී යුතුයි කියන එක තමයි අපේ මතය. නමුත් මේ මොහොතේ මැතිවරණ කටයුතු වල නියැලෙනකොට අනවශ්‍ය ලෙස ජනතා අකාසු කිරීම, අනවශ්‍ය ලෙස රෝගී තත්ත්වයන් ඇතිවන ආකාරයට සමාජය පෙළඹවීම වැනි කාරණා සම්බන්ධව පැහැදිලිව අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. 3-2 බලයක පිළිබඳ යම් සැකයක් තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂය දෙකට වීමත් එක්ක ඒ සැකයක් දුර වෙලා තියෙනවා. මොකද මේ මොහොත වෙනකොට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉන්නේ අස්ථාවර රටක්. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ පොදුජන පෙරමුණේ පාලනය ක්‍රියාත්මක කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීමක් සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු 99%ක් එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලු දෙනාම සමග ජනබලවේගය වටා ඒකරාශී වෙලා ඉන්නවා. ලාංඡනීය දුරකථනයේ ලකුණ වටා සියලු දෙනා එක්රොක් වෙලා ඉඳලා ඉවරයි. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන කෙනෙක් හොයනවායි කියන්නේ නොමලගයකින් අබෑටයක් හොයන්න වගේ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයට ඡන්ද දෙන කිසිම කෙනෙක් ගමක හොයා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා තීන්දුව කරලා තියෙන සියලු දෙනා මේ වෙලාවේ ඡන්ද දෙන්නේ දුරකථනයේ ලාංඡනයට සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිවරයා බවට පත් කරන්න. මේ වෙලාවේ රට රකින්න විරුව නෙමෙයි නියංකුරුල්ලගේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. නාම යෝජනා ලබා දෙනකොට නිශාන්තලට නාම යෝජනා නැහැ පොහොට්ටුවේ. නිශාන්තලට පොහොට්ටුවේ නාම යෝජනා නැත්තේයි මෛත්‍රීපාලත් එක ගියපු නිසා. හැබැයි මෛත්‍රීපාලට නාම යෝජනා තියෙනවා පොහොට්ටුවේ. මොකක්ද මේ අරුම පුදුම විකාරේ? මේක තමයි අලුත්ම වෙනස වෙලා තියෙන්නේ. අනාගතයේදී පාර්ලිමේන්තුව ඇතුලේ පොහොට්ටුව පාලනය වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනට ඕන විදියට. පොහොට්ටුවේ රිමෝට් එක වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. දැන් පොහොට්ටුවට තියෙන කොරෝනාව තමයි මෛත්‍රීපාල සිරිසේන. කොරෝනාව හැදිලා තියෙන්නේ පොහොට්ටුවට. ශ්‍රීපද හැටන් මාර්ගයේ සීතගඟුලේ ජලමට්ටම සීක්‍රින් පහළ බැසීම හේතුවෙන් එම මාර්ගයේ ශ්‍රීපද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් දැඩි අසිරතාවයකට පත්ව තිබෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට මාස 4ක් පුරා පැවති දැඩි වේලි කලගුණයත් සමග මෞසා කෙළේ ජලාශ්‍රයට ශ්‍රීපද රක්ෂිතයේ සිට ජලය ගලා බසින සීතගඟුලේ ජලමට්ටම මෙලෙස සීක්‍රින් පහළ බැසීම සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමේ සිව්වැනි වාර්ෂික ශාස්ත්‍රීය සැසිය ඊ දින දෙහිවල ප්‍රදේශයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සංවිධානයෙන් දැනට රට තුළ පවත්නා කොරෝනා වෛරස උවදුරෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමටත් රටටත් ජාතියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මිහින්තලේ රජමහ විහාරස්ථානයේදී ආශිර්වාද පූජාවක් සහ පහන් පූජාවක් පවත්වනු ලැබුවා. කිලිනොච්චිය සිට වවුනියාව දක්වා දහවනේ වූ දුම්රිය තුළ රහසිගතව ගව මස් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට දුම්රිය ආරක්ෂකංශ නිලධාරීන් නිය සමත් වුණා. පොහොර උර තුළ අසුරා තිබූ කිලෝ 111 ග්‍රෑම් 201 පමණ ගව මස් තොගයක් සමග සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අල්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.